පැටිවලන් ඇතුළු නිෂ්පාදන කර්මාන්තය ස්වයන් රැකියාවක් ලෙස පවත්වාගෙන ගිය ඌව පළාතේ කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය මෙවැනි විට බිඳ වැටී තිබෙනවා. අදාළ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟවීමත් නවීන උපකරණ නොමැති වීමත් මෙම බිඳ වැටීමට හේතුව බවයි ඔවුන් පවසන්නේ. අපි කර්මාන්තය දැනට අවුරුදු 20ක් විතර කරනවා. අපි පවුල් ඉන්නවා 23ක් 24ක් විතර. අපිට ඉතින් මේ කරගන්න යම්ද්‍රව්‍ය සපයා ගන්න ටිකක් අමාරුයි. ආධාරයක් දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තවද මැටි භාණ්ඩ සඳහා නිසි විලඳ පොලක් නොමැති වීම හේතුවෙන් මෙම කර්මාන්තය අතහැර දැමීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. විස්තුරු බඩු හදන්න බඩු ආදන අච්චු ඒ වගේම නෑ. දැන් ඉල්ලුමේ හැටියට ගෑස් වලන් ඕනේ වෙනවා. ගෑස් වලන් දෙන්නත් අපිට ගෑස් අච්චු වරෙහිම නෑ. බිබිල කනුල් වෙල ඉකිරියම්පල ගම්මානයේ කර්මාන්ත කරුවන් 250ක් පමණ මෙම ගැටලුවට මෙවන විට මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ. අපි 23 දෙනාට ඊයේ ප්‍රතිපාදන ටිකක් මඩු හදා ගන්න හම්බුණා. අපිට ඒක ඇතිම කියලා කියන්න බෑ. ඉතින් මඩු මදි එක හදා ගන්න අපි 23 දෙනාට නොයෙකුත් අඩුපාඩු තියෙනවා. ඉතින් අපිට වෙළඳපොලේ නිසි තැනක් නැහැ. හරියාකාර මහියංගන නගරයේ ග්‍රාන්ද කෝට නගරයේ ෂෝරූම් එකක් පොඩි කඩකාම්පල දෙකක්වත් ඇත්ත වශයෙන්ම අපිට ලබා දෙනවා නම් මැෂින් තියෙනවා. මේ වගේ දැන් හතක් අපි ඒ වටේ මැෂින් 23 ප්‍රමිතියට නැහැ. ඒ වම්බරන කොට මැටි මිරිකලා වටෙන් වටෙන් මැටි මිරිකලා යනවා. ඒවා දැන් ඉදිරියට අනාගතේම නැති වෙන්නේ මේ දැන් අපි කරන ක්‍රමවේද නිසා. වගේ මේවා කරනවා දැක්කම අපේ ළමයිට මේවා අපිරිය යන මිසක් කරන්න කැමැත්තක් නැහැ. අපිට මේ මැෂින් ටික හදාගන්න උතුමාලාගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඇතුළු මෙම වළං කර්මාන්තය සිදු කරන රටේ සියලුම නිෂ්පාදනකරුවන්ට රජයේ මගින් නිසි අමුද්‍රව්‍ය ලබා දී මැටි භාණ්ඩ සඳහා නිසි වෙළඳපොලක් ලබා දෙන්නේ නම් මෙම කර්මාන්තය දියුණු කළ හැකි බව කර්මාන්තකරුවන් පවසනවා.